ඔයාලට බොක්ස් එක උඩින්ම බලා ගන්න පුළුවන් Panasonic SU-7 Black Wireless Speaker System කියලා සඳහනක් තියෙනවා. ඒ වගේම තමයි බොක්ස් එක පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ specifications කීපයක් සඳහන් කරලා තියෙනවා. ඒ ගැන මම වීඩියෝ එක අතරතුර ඉස්සරහදී කතා කරගෙන යන්නම්. ඊට පස්සේ අපි unit එක සම්බන්ධයෙන් කතා කරොත් මේ unit එකේ total output එක ඒ කියන්නේ sound output එක ගැන කිව්වොත් sound output එක RMS වලින් 1800ක් ඒ වගේම තමයි PMP වලින් 18800ක් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් වීඩියෝස් දෙකක් කරලා තිනවා Panasonic sound system සම්බන්ධයෙන් ඒ තමයි SU-3 කියන model එක සහ SU-30 කියන model එක ඉතින් ඔයගොල්ලෝ ඒ වීඩියෝස් දෙක බලලා නැත්නම් අනිවාර්යෙන් ඒ දෙකත් බලන්න මේ තියෙන්නේ ඒ දෙකටම වඩා ගොඩක් powerful unit එකක් ඒ තමයි SU-7 කියන එක මොකද ඒ දෙකේම ආවේ RMS shots වලින් කිව්වොත් RMS 300 RMS shots ආවේ ඉතින් මේක RMS shots වලින් RMS 1800 ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ කොච්චර powerful unit එකක්ද කියලා ඉතින් ඔයාලට මේ unit එකේ ඉස්සරහ පැත්තේ උඩ කොටසේ බලා ගන්න පුළුවන් tweeters දෙකක් සහ woofers දෙකක් ඒ වගේම තමයි වම් අත පැත්තේ සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ට්විටර් එකක් සහ වූෆර් එකක් ඒ වගේම තමයි දකුණු අත පැත්තේ සයිඩ් එකෙත් ඔයාලට ට්විටර් එකක් සහ වූෆර් එකක් බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි ලයිට් එකෙන් පල්ලෙහා කොටසේ සුපර් වූෆර්ස් දෙකක්ද මේ යුනිට් එකේ තියෙනවා එතකොට මේ යුනිට් එකට එන සම්පූර්ණ කියන්නේ SU-7 එකට එන සම්පූර්ණ ස්පීකර්ස් ගාන ස්පීකර්ස් 10ක් අපි දැන් යුනිට් එක ඔන් කරලා බලමු ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ ටච් පැනල් එකක් තියෙන්නේ පවර් ඔන් කී එක ඔබපු ගමන් ඔයාලා බලා ගන්න පුළුවන් ටච් පැනල් බෝඩ් එක ඔන් වෙනවා එතනින් ඉස්සරහා ඩිස්ප්ලේ එකේ පේන්නනවා USB A B ඊට පස්සේ juke box එක සහ memory එක මේකේ 4GB memory එකක් තියෙනවා internal memory එකක් තියෙනවා අපිට normal bluetooth වලින් songs send කරලා මේකේ store කරන්න පුළුවන් මේ memory එකේ ඒ වගේම තමයි පළවෙනියටම තියෙන bluetooth icon එක ඊට පස්සේ ඉතින් මෙතන වොලියුම් එක අපිට වෙනස් කරන්න ඊට පස්සේ ජූක් බොක්ස් එක ඩීප් බේස් එක EQ වෙනස් කරන්න ඒ හැමදේම මෙතන ටච් පැනල් එකෙන් කරන්න පුළුවන් මම ඔල්ද වොලියුම් එක වෙනස් කරලා පෙන්වන්න පොඩ්ඩක් ඊට පස්සේ මේ යුනිට් එකේ පිටිපස්ස ගැන කතා කළොත් මේ යුනිට් එක පිටිපස්සෙන් ඔයාලට පළවෙනියටම බලා ගන්න පුළුවන් උඩින්ම මයික් පෝට් දෙකක් තියෙනවා මයික් 1 මයික් 2 ඒ වගේම තමයි USB පෝට් දෙකක් තියෙනවා AB කියලා ඒකේ B කියන USB පෝට් එක USB රෙකෝඩින් එන්නේ ඒ වගේම තමයි aux in එකක් තියෙනවා මේ aux in එක 3.5 mm jack එක කනෙක්ට් කරන aux in එකක් තියෙන්නේ ඉතින් මේ මයික් පෝට් දෙකෙන් ඔයාලට කැරකේ කරන්න පුළුවන් ඒ වගේම USB පෝට් එක යූස් කරලා සින්දු ප්ලේ කරන්නත් පුළුවන් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩියෝ අවුට් එක ඔඩියෝ ඉන් එකකුත් තියෙනවා ඔඩියෝ ඉන් ජැක් දෙකක් තියෙනවා ඔප්ටිකල් ඉන් එක සහ ඔක්ස් ඉන් එක ඒ වගේම FM ඇන්ටනාව ඒ වගේම තමයි මේ යුනිට් එක කූල් ඩවුන් කරන්න ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන හීට් එක අඩු කරන්න SU-7 එකේ ඔයාලට බලා ගන්න පුළුවන් කූලින් ෆෑන් එකකුත් තියෙනවා ලයිට් සිස්ටම් එකක් තියෙනවා ඒ වගේම තමයි පල්ලෙහා තියෙනවා සුපර් වූෆර් එකක් මේ යුනිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා ස්පීකර්ස් 10ක් ස්පීකර්ස් 10 එන්නේ ට්විටර්ස් 4ක් තියෙනවා ඒ වගේම තමයි වූෆර්ස් 4ක් තියෙනවා තව සුපර් වූෆර්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මේකේ ඉස්සරහා සහ පිටිපස්සේ. ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර්ස් ඒ වගේම තමයි අපි කනෙක්ට් කරනවා නම් කනෙක්ට් කරන පෝට් මොනවද කියන එක. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ යුනිට් එකට පවර් එක දෙන පවර් කේබල් එක කනෙක්ට් කරන තැන. AC in එක මෙතන බලා ගන්න පුළුවන්. අපි දැන් යුනිට් එක ඔන් කරලා සවුන්ඩ් එක පොඩ්ඩක් චෙක් කරලා බලමු කොහොමද මේ යුනිට් එකේ සවුන්ඩ් ක්වොලිටි එක කියලා. ඉතින් අපි මෙතනින් සිලෙක්ට් කළොත් USB, USB AB, ඊට පස්සේ FM රේඩියෝ, memory, මම අර කලින් කිව්වාගේ 4GB memory එකක් තියෙනවා. දැන් මම මේ සින්දුව දාගෙන තියෙන්නේ memory එකට. ඉතින් අපි යුනිට් එක ඔන් කරලා බලමු කොහොමද සවුන්ඩ් ක්වොලිටි එක කියලා.
ඊට පස්සේ අපි බලමු මේ යුනිට් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් තවත් ක්‍රමයකට මම කලින් SUV 3 කියන මොඩල් එක ගැන රිවිව් එක අරන් එද්දි මම ඒකෙත් පැහැදිලි කළා ඒ තමයි අපිට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොබයිල් ඇප් එකක් තියෙනවා Panasonic Max Juke කියලා මෙන්න මේ ඇප් එක අපිට ඩවුන්ලෝඩ් කරලා පුළුවන් මේ යුනිට් එක කන්ට්‍රෝල් කරන්න මම අර ඉස්සෙල්ලා වාරට පෙන්නුවේ මේ යුනිට් එක උඩ තියෙන කන්ට්‍රෝලින්ග් පැනල් එකෙන් අපිට ඩීප් බේස් ඊට පස්සේ EQ වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වේ අන්න ඒ විදිහේ සියලුම දේවල් අපිට මේ ඇප් එක හරහත් කරන්න පුළුවන් මම මේ ඇප් එක ඔන් කරලා පෙන්නන්න ඔයාලට මේ ඇප් එක Bluetooth වලින් තමයි යුනිට් ඇත් එක කනෙක්ට් වෙන්නේ දැන් මම මේ SUV 3 එක කනෙක්ට් කරලා තියෙන එක තමයි මම පෙන්නන්නේ එතකොට ඔයා දැන් SUV 7 එකට කනෙක්ට් කළොත් ඒකේ මොඩල් නම්බර් එක වැටෙනවා මේ විදිහට උඩින් ඉතින් ඒක අපි කනෙක්ට් කළාම අපිට සම්පූර්ණයෙන්ම යූස් කරන්න පුළුවන් एक रिमोट मे विधीर बलागन पुलवा एस सेवन रिमोट एपेन नीधी अपने वॉल्यूम कंट्रोल का पुलवा वाट मेतनी बलागन बेस मिड ट्रिबल यदि साउंड कंट्रोल का पुलवा सराउंड साउंड ऑन का ऑफ करवागे मत मेतन तीन ईक्यू प्री सेट करपू ईक्यू वगे तीन मे ईक्यू विनास्कार पुलवा ईक्लाइस अपने विनास्करा पुलवा इट वस्ते डीप बेस ऑन करा बीट ऑन करा ऑफ करा मे हेमदे मोबाइल ऐप हर कंट्रोल का पुलवा रिमोट हरी टच पैनल हरी साउंड के सेटअप करना गुड प्लेसिंग पुलवा मोबाइल ऐप यूज कर ला अब साउंड के सेटअप कर मम्मे SUV 7 नग्गन वेडिपुर विस्तर तीन लिंक का मगे कमेंट सेक्शन के अलवनी कमेंट के विधीर दाला तीन तीगलों पुलवा एक SUV 7 नग्गन तवत वेडिपुर विस्तर देना SUV 7 की साउंड सिस्टम मेग्गन प्रधान वशिम कथागरा तीन मेचराई ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මේ video එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම share කරන්න ඔයගොල්ලෝගේ යාළුවන්ටත් බලන්න. අපි ඊළඟ සතියේ Panasonic අලුත් tower type speaker එක full review එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්. ඒ වගේම තමයි ගොඩක් ස්තුතියි මේ video එක බලුවට.